දැන් විග්නේස්වරන් මහඇමතුමාගේ පර්මිට් එකක් දෙන්න කියලා මේ අඟහරුවාද පළත් පාලන ඇමතුමා කැබිනට් පත්‍රිකාවත් දාලා තිබ්බා. එතනදී සමස්ත කැබිනට් මණ්ඩලෙම තීරණය කරා විග්නේස්වරන් මහඇමතිවරයාට පර්මිට් එකක් දෙන්න බෑ. මොකද මේ තීරණේ අරන් තියෙනවා ඒ සියලුම දේශපාලක්ෂයන්ට ඒ තීරණේ වලංගු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නෙවෙයි සියලුම දේශපාලක්ෂයන්ට. ඒ නිසා එතුමාට ඒ පර්මිට් එක දෙන්න බෑ කියලා කැබිනට් එක තීරණය කරා. ඉතින් ඒ නිසා මේ ඕගොල්ලොම තමයි ඇත්ත වශයෙන්ම ඔය ප්‍රශ්නේ ඇදලා ගන්න. ඊට පස්සේ අපි දේශපාලක්ෂයන් එතනට ඇතුල් කරේ නැත්තා. ඉතින් මේ අවුරුද්ද ඉවුණාට පස්සේ ආර්ථික තත්ත්වය අනුව ඒක තවදුරට මේ දික් කරනවද නැද්ද කියන එක තීරණයක් ගනී. ඇයි එතුමා අනිත් අයට දෙනකොට එතුමාගේ වෙහිකල් පර්මිට් එක ඒ වෙලාවේ ගත්තේ නැත්තේ කියලා. ඒ වගේම එතුමාගෙන් අහන්න ඇයි මේ උතුරු පළාත් සභාව විසුරුවන්න ඔන්න මෙන්න තියලා ඇයි පළාත් පාලන ඇමතුමාගෙන් ඉල්ලීමක් කරේ කියලා එතුමාගේ පර්මිට් එක ආපහු දෙන්න කියලා. මට ඒක කියන්න බෑ ඇයි කියලා. මේ නිසා මම හිතන්නේ ඒක ෆලෝ අප් කරන එක හොඳයි.